එතකොට අපි දන්නා අම්පාර දිගණ තෙල් දෙනිය සිදුවීම් ටික සිදු කරේ කවුද සහරාන්ද අපි යනවා සහරාන්ද කරේ සහරාන් නෙමෙයි කරේ කවුද කරේ අර අන්තවාදී අනිත් කණ්ඩායම් එතකොට මේ අන්තවාදී අනිත් කණ්ඩායම් වැඩ කරන්නේ සහරාන්ටද අපි ආනවා මේ පූජ්‍ය ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවා ඇතුළු ඒ අන්තවාදී සෙට් එක මහසෝන් බලකාය අමිත් පීරසිංහ ඔය සෙට් එක වැඩ කරන්නේ සහරාන්ටද එතකොට මේ අන්තවාදයේ මේ ප්‍රහාරයේ මුල කියලා කියනවා දැන් ඊළඟ ජනාධිපති කොමිෂන් සභාව තව ලස්සන කතාවක් කියනවා ඒ ඒක ඒ සම්බන්ධයෙන් අපි එක්සත් ජාතීන්ටත් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරා මේකේ මේ ගුණරත්න මහත්තයා ඇවිල්ලා කියන දේවල් වල කොච්චර වැරදි දිනනවාද බලන්න දැන් අර කියනවානේ ISIS මතවාදයේ මේ ප්‍රහාරය සඳහා හේතු නැහැ කියලා ඒක හරි හේතු හතරක් තියෙනවා ඒ හේතු හතරට අනුමතරව සහරාන් මෙරට මේ ප්‍රහාරය සිදු කිරීමට ශ්‍රී ලංකාව තුල මේ ප්‍රහාරය සිදු කිරීමට කරුණු 10ක් දෙනවා ඒ කරුණු 10 ඩිෆේමින් ඇන්ඩ් ස්කෝඩින් අල්ලාහට අපහාස කිරීම දොස් කීම ඌරෙක්ගේ පින්තූරයකදී අල්ලා කියලා ලියලා ඒක අරගෙන කුලිය පිටියේ උද්ඝෝෂණය ගැනීම ගලවැඩත්තේ ඒ වෙරවර ඥානසාර තේර ෆෝල්ස් ලිකේමි දට අල්ලා හැස රීබර්ත් ඒ කියන්නේ ඔහුට නැවත උප්පත්තියක් තියෙනවායි කියලා අපහාසාත්මක දෙයක් කිව්වයි කියන එක ඥානසාර හාමුදුරුවෝ ඊළඟ ස්කෝලින් ඇන්ඩ් ඩිෆේඩින් ප්‍රොෆට් මොහමඩ් නබිතුමාට ඒ ගෞරවනීය නබිතුමාට අපහාස කරා දොස් කිව්වයි කියලා ඒ සම්බන්ධයෙන් ඒ හතරෙනි ගාන පස්වෙනි ගාන ටයරින් ඇන්ඩ් බර්නින් ඔෆ් ද කුරාන් කුරාණය විනාශ කිරීම සුද්ධ කුරාණයට අගෞරව කිරීම විනාශ කිරීම ඩිස්ට්‍රක්ෂන් ඔෆ් මොස්ක් මොස්ක් වලට මේ මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කිරීම ඒ වගේම මම ඉන්නේ ඉවර නෑ ද හත ඩිස්ට්‍රක්ෂන් ඔෆ් ද ඉකොනොමි ඔෆ් හවුසස් ඔෆ් මුස්ලිම්ස් ඒ කියන්නේ මුස්ලිම් ජනතාවගේ ආර්ථිකය හා නිවාස වලට හානි කිරීම ව්‍යාපාර වලට හානි කිරීම ටේකින් ඕවර් ද බලහත්කාරයෙන් ඉඩත් අත්පත් කර ගැනීම බොරු චෝදනා මත රේප් ඔෆ් මුස්ලිම් ලේඩි බයි ඉන්ටෙලිජන්ස් ඔෆිෂල් මේ මේක කියන්නේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව කියන්නේ පිටු අංක 145 ඒ 44 හා 145 මේ කියවන්නේ එතකොට ඒකේ තියෙනවා තව ශ්‍රී ලංකා බිකමි පාර්ට්නර් ඉන් ද ඉන්ටර්නැෂනල් රේප් ඔෆ් මුස්ලිම් ලේඩි ඉන් ඉන්ටෙලිජන්ස් ඔෆිෂර් ඔන් ද ප්‍රීටෙක්ස්ට් ඔෆ් ඉන්වෙස්ටිගේෂන් විමර්ශනය සඳහා කාරණාවකදී බුද්ධි අංශ වලින් ගෑනු කෙනෙක්ව දූෂණය කිරීම සම්බන්ධයෙන් 9 වෙනි කරුණ ශ්‍රී ලංකා බිකමින් අ පාර්ට්නර් ඉන් ද ඉන්ටර්නැෂනල් ක්‍රුසේඩ් ඉන් වෙස්ටර්න් අප්‍රිකා වෙස්ටර්න් දකුණු වෙස්ටර්න් බටහිර අප්‍රිකාවේ දකුණු අප්‍රිකාවේද ඔන්න කොහෙද පාර්ට්නර් කෙනෙක් ශ්‍රී ලංකාවේ එක කොටසක් වෙලාලු ඉන්ටර්නැෂනල් ක්‍රුසේඩ් එකක ඊට පස්සේ අල්ලා ඕස් ඕඩර්ඩ් ද කිලින් ඔෆ් අන්බිලීවර්ස් ඉන් ඔෆ් ඉස්ලාම් ඔන් සයිට් මොන මේ කරුණාද මේ ග්‍රහයෙන් හතක් මේ අන්තවාදී කණ්ඩායම. එතකොට දැන් රොහාන් ගුණරත්න මහත්තයත් කියනන්නේ මේ අන්තවාදී තමයි මේක කරේ කියලා. එතකොට මේ අන්තවාදී සංවිධාන ගැන මම යම් අනාවරණයක් කරා පොලිස්පතිවරයාට. මෙන්න මම දෙන්නම්. මේ අන්තවාදී කණ්ඩායම් ටික මොකද්ද මූලික වශයෙන්? මොකද්ද මූලික වශයෙන් තියෙන්නේ? මොකද්ද තියෙන්නේ මූලික වශයෙන් මේ අන්තවාදී කණ්ඩායම් ටික? මේක තියෙනවා අන්තවාදී කණ්ඩායම් මෙන්න මේ අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව දුන්න කරුණු කාරණා තියෙනවා විශේෂයෙන්ම අන්තවාදී කණ්ඩායමක් ලෙස ලොකුවටම දැක්ක කණ්ඩායම මොකද්ද දැක්ක අන්තවාදී කණ්ඩායම සහරාන්ට පිටිය සැකසීම සඳහා පෝෂණය කිරීම සඳහා කටයුතු කරේ කවුද මේ මෙන්න මේ ජනාධිපති කොමිෂන් සභාව මේ විදිහට කියනවනේ ඒක මේක මේ ගුණරත්න මහත්තයා හිතන ඇති මේ අපි මේ ඔක්කොම පොඩි ළමයි කියලා මේ on the other side on the other side buddhist extremist organizations such as bbs became vocal critics of islam extremism and wahhabism in particular however they did not stop at that ඒගොල්ල මේ අන්තවාදී මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කතා කරලා මුස්ලිම් කියන මේ සුළු විකෘති කරගත්ත අන්තවාදී කණ්ඩායම් වලට මුස්ලිම් අන්තවාදයක් නැහැ ඒ විකෘති කරගත්ත කණ්ඩායම් වලට විරුද්ධව ගියා ගිහිල්ලා එතනින් නැවතුනේ සමස්ත මුස්ලිම් ජනතාවට ගැහුවා ඒක හරහා The speech targeted in the Muslim community in general hate speech. Why re-prakash kara? Speeches of Gelagara te Nyanasara te Kante Kande Semin aimed at the Muslim community in general. Samasta Muslim janata avadam prahara illa kara me. Why re-prakash kari Nyanasara?